අයිබෝවන් අද අපි ගෙවතු වගා විශේෂාංගය තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගෙවත්තේ බඳුන් තුළ කොහොමද මිරිස් වගාව සාර්ථකව කරන්න කියලා. වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතෙනවා නම් අපිව subscribe කරන්න. හොඳයි, අපි බලමු ඉස්සෙල්ලාම මිරිස් ඇට කොහොමද ගන්න කියලා. මිරිස් ඇට වේලි මිරිස් කරල් වලින් ගන්න පුළුවන්. මේව සාමාන්‍ය වෙළඳ පොලෙන් ගන්න වේලි මිරිස් වලින් වෙන් කර ගන්න පුළුවන්. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මේ තියෙන මේ වගේ වෙන් කරගත්තු අවස්ථාවක්. හොඳයි, ඊළඟට බලමු පස කොහොමද සකස් කරගන්න කියලා. අපිට විශේෂයෙන්ම කෘතිම වගා මාධ්‍යක තමයි ඉස්සෙල්ලාම වගා කරන්න වෙන්නේ. එතකොට අපිට ඉක්මනින් පැල මුල්ලද්දව ගන්න බීජ මුල්ලද්දව ගන්න පුළුවන්. මේ තියෙන්නේ කොහුබත් සහ සාමාන්‍ය වැලි සහිත පස එකට එක අනුපාතයෙන් සකස් කරගත්තු පස් මිශ්‍රණයක්. මේක තමයි අපි පාවිච්චි කරන්නේ මිරිස් බීජ තවන් කරන්න. හොඳයි, අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ ඒ විදිහට සකස් කරගත්තු තවානක්. මම මේ පොඩි ඉවතලන භාජනයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේකේ තුනෙන් දෙකකට විතර වෙන සාමාන්‍ය පස් දා ගන්නවා. ඊට පස්සේ මිරිස් බීජ දාලා මේ විදිහට මිලිමීටර් කිහිපයකට ලේයර් එකක් අපි ඇප්ලයි කර ගන්න ඕන. ඒක ඔයාලට මේ විදිහට කරන්න පුළුවන්. මම මෙහිදී ගොඩක් ගැඹුරට ලේයර් එක දාන්නේ නැහැ. ටිකක් තුනියට තමයි දාන්නේ. ඒ කියන්නේ ඉක්මනට බීජ වෙන් කර ගන්න පුළුවන් වෙන විදිහට තමයි දාන්නේ පැලුණාට පස්සේ. මේවා හැමතැනටම දාන්න ඕන. ඒ කියන්නේ හැම බීජයක්ම වැහෙන විදිහට තමයි ලේයර් එක අපි හදන්න ඕන. හරි, ඊට පස්සේ මේ විදියට අපි පොඩ්ඩක් කම්ප්‍රෙස් කර ගන්න ඕන. මොකද හේතුව නැත්තම් බීජ තුලට කෘමි සත්තු රිංගල විශේෂයෙන් කුහුඹුවන් රිංගල මේකේ බීජ අරන් යන්න පුළුවන්. එහෙම වුණොත් අපේ වැඩෙන් පළක් වෙන්නේ නැහැ අපිට. මොකද එහෙම වුණාම නේද අපිට ඉක්මනින් පැල ගන්න බෑ, බීජ හානි වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට කෙලින්ම වතුර දාන්නේ මොකද මේක ස්ප්‍රේ කිරීමක් තමයි කරන්නේ. මොකද අපිට සාමාන්‍ය භාජනයකින් මේකට වතුර දැම්මොත් අපි මිලිමීටර් ගානකට මිලිමීටර් කිහිපයකට විතරයි ලේයර් එක ගහලා තින්නේ. එහෙම වුණොත් බීජ ඔක්කොම එළියට එන්න පුළුවන්. ඒකින්ද මේ වගේ ස්ප්‍රේ යන්ත්‍රයක් පාවිච්චි කරලා ස්ප්‍රේ කරන්න පුළුවන්. අපි මේක සාමාන්‍ය කළු පාටට හුරු පාටක් වෙන විදිහට තමයි මේක ස්ප්‍රේ කරන්නේ. දැන් මේ තියෙන්නේ මේ වගේ අවස්ථාවක වට පේනවා ඇති මේක කළු පාට වේගෙන එනවා. ඒ කියන්නේ හොඳට පෙඟෙන්න ඕන පසයි, පස හොඳටම පෙඟෙන්න ඕන. ඒ වගේම තමයි මේ භාජනයේ යටි පැත්තේ සිදුරු තියෙන නම් මොකද වැඩි වතුර එතනින් ගලාගෙන යන විදිහට අපිට හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ දවස් කිහිපයකට පස්සේ, දවස් 3-4කට විතර පස්සේ පරවහණය වුණාට පස්සේ පැල කොහොමද තියෙන්නේ කියලා. ඔයාලට කැමති නම් මේ අවස්ථාවෙත් මේක ගලව ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. නමුත් මගේ පුද්ගලික මතය නම් මේක සාමාන්‍යයෙන් අඟල් දෙකහමාරක් විතර යනකම් මේ භාජනයේ තියෙන්න ඕන. ඊට පස්සේ අපිට මේක වෙන් කරගෙන මේ විදිහට හිටව ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ විදිහට හිටවගත්තු අවස්ථාවක්. ඊට සති කිහිපයකට පස්සේ මේ විදිහට තමයි ඔයගලන්ට බලන්න පුළුවන් වෙන වශයෙන් හිටව ගත්තට පස්සේ මේ තියෙන්නේ. දැන් මල් ඇවිල්ලා තිනවා. ඊට පස්සේ ඒ මලින්ම තමයි කරලා එන්නේ. මේ තියෙන්නේ ගොඩක් අය මල් කපලා අයින් කරනවා. ඒක වැරදි වැඩක්. මොකද එතනින්ම තමයි මිරිස් කරලා හටගන්නේ. මේ තියෙන්නේ මේ විදිහට ආපු පොඩි කරල් ටිකක් වලට මේක පේනවා ඇති. ඊළඟට කරල් යම්කිසි මට්ටමකට වර්ධනය වුණාට පස්සේ ඔයාලට මේ විදියට බලන්න පුළුවන්. මේ තියෙන සාමාන්‍ය ලපටි අවස්ථාව කියන අරට වඩා ගොඩක් මෝරලා තියෙන්නේ. ඉතින් පෝර දාද්දී අපිට පුළුවන් පැල හිටෝලා දවස් 14ක් යනකම් සාමාන්‍ය පෝර දාන්න නැහැ. මොකද පැලවල මුල් ඒ කියන්නේ අලුත්ම උපස්තරයකින් තව උපස්තරයකට මාරු කරාට පස්සේ මේක මුල් අල්ල ගන්නකම් දවස් 14ක් අපි ඒක සාමාන්‍යයෙන් ඇලොකේට් කරනවා. ඊට පස්සේ දින 14කට පස්සේ තමයි පෝර දාන්නේ. පෝර දාද්දී ඔකලන්ට පුළුවන් මේ ඉන්ස්ට්‍රක්ෂන් මම ස්ක්‍රීන් එකේ දාලා තිනවා. මේ විදිහට ඔයගලන්ට ඇප්ලයි කරලා බලන්න. රසායනික පොහොර දාද්දි මේ විදිහට දාන්න පුළුවන්. සාමාන්‍ය කාබනික පොහොර ගැන ස්වභාවික පොහොරක් දානවා නම් ඒක ගොඩාක්ම බැලන්ස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ශාක වලට හානි වීමක් වෙන්නේ නැහැ. රසායනික පොහොර දාද්දි තමයි මේ ඉන්ස්ට්‍රක්ෂන් ටික ඔයගලන්ට ෆලෝ කරන්න වෙන්නේ. හොඳයි, ඊළඟට බලමු මිරිස් සඳහා බහුලව වැළඳෙන රෝගයක් කොළ කොඩවීම. මේක ගොඩක් වෙලාවට දෙන්නේ
වරස් රෝග හිදත් වෙන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් වෙන්නේ රෝග වාහකෙක් තමයි එන්නේ කුඩිත් එක් හරේ, එම නැත්තම් අපිට ඉන්සෙක්ටාවක් තමා මේකට එන්නේ ගොඩක් කලාට. දැන් මේකට අපිට කෘමිනා සුදුසු කෘමිනාශකයක් ගහලා පාලනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ ආසාදනය වෙච්ච නැති පැලවලින් අයින් කරලා තියන්න ඕන වෙනම. ඒ විදිහට අපිට ඒ රෝග තත්ත්ව පාලනය කරන්න පුළුවන්.